Madam High Commissioner, distinguished ambassadors, ladies and gentlemen, as I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. Sri Lanka, can heroic armed forces militarily neutralize the LTT in 2009 after 3 decades of conflict? The Sri Lankan government acted in self-defense to safeguard the unitary state, sovereignty and territorial integrity from the world's most ruthless separatist terrorist organization. The LTT is the only terrorist organization in the world which has killed 2 world leaders, a serving president of Sri Lanka and former prime minister of India. Dinesh Gunawardana, ye රාත්‍රියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 48 වෙනි සැසිය ආමන්ත්‍රණය කෙරුවා. විලාවට කොවිඩ් නිසා මේ උන්නැහෙලට ගිනිව යන්න බැරි වුණා. නැත්තම් බුරුතු පිටින් පෞල් පිටින් ගිනිවා ගිහිල්ලා අපේ රුපියල් කෝටි ගණනක් මේ වතාවෙත් නාස්ති කරනවා. කොවිඩ් මාරාන්තික වෛරස් වසංගතයට පින් සිදු වේවා. මේ සම්බන්ධයෙන් අපිව අපහසුතාවට පත් කිරීම ගැන නෙවෙයි ලෙඩ කිරීම ගැන නෙවෙයි මරා දැමීම ගැන නෙවෙයි මේ සම්බන්ධයෙන් අල්ලේ ගුණවංශ හාමුදුරුවෝ එහෙමයි අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක හරි උන්වහන්සේ තමයි අල්ලේ ගුණවංශ හාමුදුරුවෝ දිනේෂ් ගුණවර්ධනට පිරිත් නුලක් බැඳලා තරවටු කරලා පරිසමෙන් ගිහින් එන්න කියලා මේ වැඩේට ඇරියේ එහෙම වෙච්ච නිසා තමයි දිනේෂ් ගුණවර්ධනට මේ ටිකවත් කරගන්න පුළුවන් වුනේ නැත්තම් කොරළම ගනි මේ කතා මැද්දේ රටට සිදුවන්නේ කුමක්ද එක දිගටම නිදහස් සංවාදය තව දුරටත් අපි අවදී අද 2021 පෙබරවාරි 24 වෙනිදා බදාදා සතියේ මැද අපි මේ ගත කරන්නේ මොන වගේ දේශපාලනික මොහොතක්ද එකින් එක බලමු කෙටියෙන් කොළඹ වරායේ ඉන්දියානු අදානි පංගුව බේරා ගන්න ඉන්දියාවට අපි සහාය ලබා දෙමින් තිබෙනවා මතකනේ ගෝඨා ශාමල් ව්‍යාපෘති අපි කෙටියෙන් එහෙම කියමු යාපන මුහුදේ ඩෙල්ෆ් නයිනතිව් අනලයිතු දූපත් තුන අපේ ණය මුදලින් ඔබ හිතන්න අපි ණය මුදලක් අරගෙන ආසියානු සංවර්ධන බැංකුවෙන් අපේ දරුවන්ගේ දරුවෝ ඒක ගෙවනවා ඒ අතර මේ දූපත් තුනම සුලං බලාගාරයක් හදන්න කියලා චීනයට දෙනවා සුලං බලාගාර කතා බොරු කතා මේ භූමිය චීනයට තමන්ගේ පංගුව වෙනුවෙන් අත්පත් කරගන්න අපේ පරයෝ ඉඩ දෙනවා ඩෙල්ෆ් නයිනතිව් අනලයිතු යාපනයේ අවට දූපත් තුනක් රෙද්ද ආයෝජන IOC උදය රිලා නැටුම මතකනේ ඒ හරහා ත්‍රිකුණමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ ඊට යාබද ත්‍රිකුණමලයේ ස්වභාවික වරාය අපේ මහා සම්පත ඉන්දියාවට කොල්ලකන්න අවශ්‍ය පසුබිම හැදමින් තියෙනවා මන්නාරම් දූපතේ खनिज निधाने नीति विरोधी बलपत्र ऑस्ट्रेलियानु सीमा सहित टाइटेनियम सैंड समागम सलसुम कर्मिंग इन्मा यहा पालने काले पटंगत्ता गोटा पालने निहंडव इट सहाय लबादिन गोटाबे राजपक्ष जनाधिपति वरया अमेरिकानु ट्रिंबल समागम समग अपे मिनिंदोर कूडल्लो तल्लगिन रजे इडम टिक मनला कट्टी करला ये कट्टी वलट अंक दाला अंक तुंडु वलट दाला महाजनता वलट दीला अंक टिक बैंक वलट दाना लैंड बैंक මිලින්ද මොනකොඩ පාත් ෆයින්ඩ් මහමොල කාර්යය මාපටැංගිල්ලෙන් බිම හාරහර බිම වලාගෙන ලැජ්ජාවෙන් හිනා වෙනවා ඇහැකුත් ගහනෝ කැලපාලු ඒ ඇස්සේ ගෝට නිසා ඉන්ස්පයර් වෙලා අපේ වැඩ කරන විරුවා කියලා හිටු කියලා කැලෑ කපනෝ ගංගා ඇලවේලි විනාශ කරනවා කඳු පාත් කරනවා යහපාලනේ නවත්ත පුතෙනින් ඊළඟ වැඩ ටික වේගෙන් කරගෙන යනවා රට විනාශ කරනවා अपे हेल पारंपरिक गोवितन नत्तटम नतिकरल रसायनिक योद्यां पामुल वेटिल वाणिज्य भोग उन्मादे किं अपे रटम विनाशकरल दान त्वत्पत्त किं ईनिया व्यापारिक खंडायमक माफियावक पेडकरनवा बेसिल राजपक्ष ईट नायकत्व देनवा अपे सरुसार पोलव अपे अम्म मौबिम मुं सामूहिकव दूषणे करला मरादान हदनि महिंदानंद अलुद्गमगे कृषिकर्म අමාත්‍යවරයා වරහන් ඇතුලේ ලබ්බේ ඇමති ගොවිතැන් කරනකොට සත්තු වෙනවා නම් බාධා කරනවා නම් සත්තු මරාපියව් කියලා තුවක්කු දෙනවා ගොවියන්ට අනේ කාලි කාලියම් කාලිත් වැඩක් නෑ දැක්කනේ අර අපි මෑනුත් ගහගත්තනේ ඉන්ජෙක්ෂන් එක
පාස්කු ජවුසම ඊළඟට පාස්කු ජවුසම පාස්කු ප්‍රහාරය විමර්ශනය කරපු ජනාධිපති කොමිසමේ අවසාන වාර්තාව ගැන දැන් අපට අදහසක් තියෙනවා ඊයේ ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍ය කෑලි කෑලි කියන වාර්තා කෙරුවා කෑලි ටික අමුණනකොට අපට ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සාරය වටහා ගන්න පුළුවන් ප්‍රධාන කරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගකිව යුතු ඈයින්ට අපරාධ නඩු දාන විදිය ගැන කල්පනා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ දෙනවා ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරන විදිය ගැන කල්පනා කරන්නලු බුදුබල සේනාත් ඒ අතර තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට දැන් රජ මගුල් උන්වහන්සේගේ ප්‍රොජෙක්ට් එක දැන් ඉවරයි පක්ෂය විකුණලා දාලා අපි රතන හාමුදුරුවන්ට රතන හාමුදුරුව දැන් පාර්ලිමේන්තුවට වැඩියා අනේ ඉතින් අපේ ඥානසාර හාමුදුරුව බණක් පිළිතක් කියාගෙන ඔහේ ඉඳි චාප අගේන්ස්ට් ඊස්ටර් සන්ඩේ ඇටැක් පසුගිය 21 වෙනිදා අන්තිම එපිසෝඩ් එක අපි දිගටම කතා කරනවා එවැනි වීඩියෝ සටහන් මාලාවක් තිබෙනවා අධ්‍යයනය කරන්න පාස්කු ප්‍රහාරය පිටිපස්සේ චයිනා වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩු පැසිෆික් ඔපරේෂන් එක තියෙනවා චීනය ඉන්දියාව ඇමරිකාව මැද්දෙන් තමයි මේ වැඩේ වෙන්නේ රටට එරෙහිව මේ සියලු තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්නේ මේ සන්දර්භය තුළ ඒ ගැන අපි කතා කරමින් ඉන්නවා අපි ඔය අන්තිම වැඩසටහනේ දී කිව්වා එක්කෝ මේ හංගගෙන ඉන්න ජනාධිපති කොමිසමේ වාර්තාව පට්ට බොරුවක් ඇතුලේ මුකුත් නැහැ එක්කෝ ඉතාම සංවේදී බරපතල very serious information තියෙනවා ඇත්තටම වෙලා තියෙන්නේ අර කලින් කියපු එක අපේ යෝජනාවේ ඉගෙන පැහැදිලිවම අපි කිව්වා මුකුත් නැහැ මේ තියෙන දේවල් අපි දන්නවා හංගගෙන හිටියේ ලැජ්ජාවෙන් බයෙන් සංකාවෙන් චකිතේ අන්න එහෙම ජිනිව වලට සමගාමීව මොකක් හරි කලබගෑනියක් ඇති කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි කාදිනලත් අල්ලගෙන මේ වැඩේ කෙරුවේ කියලා අපිට පේනවා කටුවා පිටිය සිද්ධිය ගැන කල්පනා කරනකොට හැබැයි පව් එහි මිනිස්සු ඒ මිනිස්සුන්ගේ කඳුළු ඇත්ත කඳුළු ඒ මිනිස්සුන්ගේ සුසුම් ඇත්ත සුසුම් අහිමි වූවන්ගේ සුසුම් වේදනා හැබැයි කාදිනල්තුමාගේ ඇක්ට් එක ගැන අපට යලිත තව කල්පනා කරන්න තියෙනවා වැඩකට නැති ලියවිල්ල අපරාධය අපේ සල්ලි රුපියල් කෝටි ගණනක් මේ ජනාධිපති කොමිසම පවත්වාගෙන යන්න බෑ කෙරුවා යහපාලනේ නවත්තපු තැනින් ගෝඨාභය පාලනේ ඉතාම සරල සූත්‍රයක් මේ සාහසික පාස්කු ප්‍රහාරය සැලසුම් කෙරියු කවුද ඒකනේ ප්‍රශ්නේ කවුද සැලසුම් කෙරුවේ අපි දන්නවනේ මරාගෙන මැරිච්චු වගකීම් පැහැර හැරපියු අපි දන්නවනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවට දන්නේ නැද්ද දන්නවනේ දන්නේ නැත්තේ කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා කොහොමද ඉතිරි වැඩ ටික කෙරුනේ කියලා ඉතිරි වැඩ ටික නෙවෙයි මුල් වැඩ ටික තමන්ගේ රාජ්‍ය නායකයා මරා දානතුරු දන්නේ නැති ඉන්දියාව ඒ කියන්නේ රජීව් ගාන්ධි මරණකම් දන්නේ නැති ඉන්දියාව ඉන්දියාවේ රහස් ඔතු සේවාවන් මහලුකු රෝ කොහොමද සහරාන්ගේ ප්‍රහාරය ගැන ටක්කෙටම දැනගත්තේ දින කාල වකවානු ඉන්න තැන් යන තැන් එන තැන් ඔක්කොම දැනගත්තේ කොහොමද අර පල්ලිවලට කඩු දහස් ගණන් ගොඩ ගැහිවි මොකෝ ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව මේ ගැන දැනගෙන හිටියද කෝවර රෝ ඔත්තුකාරය ලංකාවට ආපු අන්තිමට මානසික රෝගියෙක් කියලා ආපහු හෙමීට පිට කෙරුවා හිමල් වීරවංශ තඹ වෙන්න ගියා කෝ කෝ නාමල් නාලක නැටුම ප්‍රභු ඝාතන සැලස්ම මේ සියල්ල මේ කතාවට සම්බන්ධයි නේද අපි අහනවා ඒ වගේම ඔබට මතකයි කටුවා පිටිය ප්‍රහාරයට සම්බන්ධ වුණු මොහම්මදු හස්තුන් ඔහුගේ බිරිඳ සාරා ජෙස්මි දැන් පුලස්තිනි මහේන්ද්‍ර ඇය රෝ ඔත්තුකාරියක්ද ඇයගේ ඇත්ත නම පුලස්තිනි මහේන්ද්‍රන්ද ඇය බොරුවට සාරා ජෙස්මින් කියලා මෙහෙට ඇවිල්ලා මේ වැඩේ සැලසුම් කරලා වැඩේ කරලා පැනලා ගියාද ඉන්දියාවේ ආරක්ෂා වැඩතේ ඉන්නවාද ඔව් ඉන්නවා ඒ විමර්ශන කිසිවක් මේ ජනාධිපති කොමිසමෙන් සිද්ධ වුණේ නැහැ ඒ විතරක් නෙමෙයි හිස්බුල්ලා ඔබට මතකයි ඇමරිකානු තානාපති වරිය ඇලයිනා ටෙප්ලිට්ස් එක්ක ගිහිල්ලා සයිනමරුදු ඉස්කෝලයක් විවෘත කෙරුවා මේ ඉස්කෝලය යෝජිත අනාගත හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක්ද ඇමරිකාවේ ඊට සල්ලි යොදවන්නේ ඉන්ඩු පැසිෆික් කමාන්ඩ් එක හමුදා අරමුදල් ඇමරිකාවේ කොහොමද එමු වුණේ ඇලයිනා ටෙප්ලිට්ස් මේ ජනාධිපති කොමිසම ප්‍රශ්න කෙරුවද අඩුතරමේ ඒ ගැන යම් ප්‍රකාශයක් කරන්න කියලා යෝජනා කෙරුවද සැකයක් සංකාවක් තියනවා කියලා නිර්දේශයක් ඉදිරිපත් කෙරුවද නැහැ බැටිකලෝ කැම්පස් තාම තියෙනවා හිස්බුල්ලා තාම ඉන්නවා මොනවද සිද්ධ වුනේ පාසිකුඩා හෝටලේදී ප්‍රහාරයට පහුවෙනිදා හිස්බුල්ලා අරාබි ඇඳුම් ඇඳගත් කණ්ඩායමක් එක කතා කෙරුවා ඒ මොකුද ප්‍රහාරයේ මැද්දේ ඇමරිකානු ගුවන් යානයක මෙරටට රැගෙන ආ අර ලොකු
පෙට්ටි මොනවද බෑග් ඇන් බැගේජස් විමල් වීරවංශත් කෑ ගැහුවා කිසි කෙනෙකුට ඒව පරීක්ෂා කරන්න දුන්නේ නැහැ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇවිල්ලා ඒ ටික කියලා ගෙනිච්චා මේ මොනවද මේ විමර්ශන වලට අවශ්‍ය නැද්ද අදාළ නැද්ද අවශ්‍ය හැබැයි කිසිවක් සිදු නොවුණු බව අපි දන්නවා පට්ට ගේම් එකක් චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩෝ පැසිෆික් ඉන්දියානු ඇමරිකානු කළු මෙහෙයුම මෛත්‍රී ගෝඨා බලහුමාරු ඇක්සස් සෝෆා MCC මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි interconnected incidents හොඳට මතක තියාගන්න මේ කළු කතාව ඉතිහාසයේ සැඟවි යනවා අපි බලමු මේ මොහොතේ ජීවත් වන මිනිස්සු හැටියට මේ කිසිවක් අපට යලි අධ්‍යයනය කරලා මතු කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා මේ කිසිවක් එසේ මතු කරගත නොහැකි බව අපට ඉතිහාසයේ යලි යලි තොප්පු කරමින් තිබෙනවා නමුත් අපි උත්සාහ කරනවා ඒ අතර අපේ මව්බිම ඒ පරයන්ගේ මේ පරයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා ඊයේ ජිනීවා සෙල්ලම යන අතර ඉන්දියාවේ මෝඩිගේ ගුවන් අවකාශයත් ඉල්ලගෙන පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට ආවා ඔහු ඇවිල්ලා තමන්ගේ පංගුව බේරගෙන මොන මොනවද කතා කරලා ගියා ඉන්දු ශාන්තිකර කලාපී කළු මෙහි මේ පකිස්තාන පංගුව කල්තියා වෙන් කරගන්න තමයි උන්නේ මෙහි ආවේ අපට ආදරේ නෙමෙයි හැබැයි පාකිස්තානයට ආදරේ කරන තමන්ගේ මව්බිමට කැපවන මේ ක්‍රිකට් ක්‍රීඩා තරුව ඉම්රාන් කාන් දැකලා මට ලැජ්ජා හිතුණා මට ඇත්තටම ලැජ්ජාවෙන් ඇඹරෙන්න හිතුණා පොළොව බදාගෙන නඩන්න හිතුණා ඇයි ශ්‍රී ලංකාව තමන්ගේ නෙවෙයි කියලා හිතන තමන්ගේ මව්බිම ඔතල විකුණන්න සූදානම් අපේ ක්‍රිකට් තරුව අර්ජුන රණතුංග මතක් වුණා අර්ජුන රණතුංග වරාය කරේ තියාගෙන ගිහිල්ලා විකුණන්න ලෑස්ති වෙච්ච මිනිහෙක් වැඩ කරපු මිනිහෙක් මතක් වෙනකොට දුකයි ඉම්රාන් කාන්ලා අර්ජුන රණතුංගද උන්ගේ රටවල් වෙනුවෙන් වැඩ කරනවා මුන් අපේ රට විනාශ කරන්න වැඩ කරනවා ඉම්රාන් කාන් ඔය එන්නේ අපට ආදරෙට නෙවෙයි කියලා මතක තියාගන්න යලිත් වතාවක් ඔබට කියනවා ඒ ඇස්සේ ඊයේ ඇමරිකානු තානාපතිවරිය ඇලයිනා ටෙප්ලිට්ස් අපේ අනුරාධා යහම්පත් සිංහ දේනුවගේ වීරවරිය යාපනයේ සංචාරය කරනවා මොන මගුලක් දෝයි මේ එහෙම පුළුවන් ද තානාපතිවරුන්ට තමන් වැඩ කරන තානාපති සේවයට සම්බන්ධ රටවල පිස්සු කෙලින්න මෙහෙ කෙලිනවන්නේ මේ සුදු කත මේ රට පාලනය කරනවානේ ඇය වවුනියාවේ අටිකෝට්ටම් විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් දීලා ස්මාර්ට් ක්ලාස්රූම් එකක් කාගෙද සල්ලි USAID සල්ලි පිටිපස්සේ ගහලා තිබුණා අන්තර්ජාලයේ විස්තර තියෙනවා ජනප්‍රිය සමහර ජනමාධ්‍ය වාර්තා කෙරුවා USAID කියලා ගහලා තියෙනවා USAID කියන්නේ MCC මව් දේහය මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගොඩනගන්නේ USAID සමග ඒ කියන්නේ MCC සල්ලි තමයි මේ ගෝටා මෙහි ගම සමග පිළිසඳරේ ඇලයිනා එහි ගම සමග පිළිසඳරේ ඇය ඊළඟට යනවා යාපනයේ විශ්වවිද්‍යාලයට යාපන විශ්වවිද්‍යාලය කියනකොටම ඔබට මතක් වෙන්න ඕනි මුල්ලි වයිකාල් කොටි ස්මාරකයේ ආරක්ෂක හමුදා සහ රාජ්‍ය අංශය විසින් ගලවලා බිම දාලා අනේ ඒ අත්වලින්ම යලි පිහිටවනු ලැබීය. ඒ බලපෑම කෙරුවා කණ්ඩායම් ගණනාවක් ඇමරිකානු තානාපතිවරියත් ඒ අතර ඉන්නවා එලයිනා ටෙප්ලිට්ස්. ඇයත් විවිධ බලපෑම් කරලා තමයි අපේ පරිව දනගාලා මේ වැඩේ යලි කෙරුවේ කොටි ස්මාරකයේ හැදුවේ. මේ සුදුකත ගිහිල්ලා යාපනයේ විශ්වවිද්‍යාලයේ කොල්ලන්ට කෙල්ලන්ට මොනවද කිව්වේ කියලා අපට දැනගන්න විදිහක් නැහැ. සමහර විට කවදාවත් අපට දැනගන්න ලැබෙන එකකුත් නැහැ. ඇය ඒ අතරේ යාපනයේ අවතැන් ඌවන් බව කියන කණ්ඩායම් එක සාකච්ඡා කරනවා. යුද්ධයෙන් අනතුරටපත් තමන්ගේ අය අහිමි වුණු අයත් එක්ක කතා කරනවා කියලා ඡායාරූපයක් දාලා තිනු. ඒ අතරේ ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරනවා. ඒ පණිවිඩේ විවිධ කතා කියලා කෙටියෙන් ඇය කියනවා "Responsible government must respect victims" families යුද්ධයෙන් මේ අගතියට පත්වෙච්ච පවුල් වලට වග කිව යුතු ආණ්ඩුවක් රාජ්‍යයක් ගරු කරන්න ඕන ගෞරව කරන්න ඕන ලබ්බ තමයි ලෝකේ පුරාම යුද්ධ නිර්මාණය කරලා ISIS දක්වවන ත්‍රස්තවාදී පාවිච්චි කරලා ලෝකෙම විනාශ කරන ඇමරිකාවේ තානාපතිවරිය තමයි අපට මේ කතා කියන්නේ කාටද මේවා කියන්නේ නායකයෙක් නැති රටක් ආණ්ඩුවක් නැති රටක් රූකඩ රාජ්‍යයක් නිසා තමයි මේ රට ඇමරිකානු තානාපතිවරිය මේ සුදු කත ගිහිල්ලා Tamanta හිතුව මත පාලනය කරන්නේ මතකද ගෝටා ගම සමග පිළිසඳර මෙහි ඇලයිනා ගම සමග පිළිසඳර එහි ඒ අවස්සේ පෙබරවාරි 22 23 අර ජිනීවා සෙල්ලමට සමාන්තරව දෙමළ ඊනියා නායකයෝ දෙන්න මාවෙයි සේනාධිරාජ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඉන්දියානු මහ කොමසාරිස්
වරයා ගෝපාල් බෙග්ලේ සහ යාපනය නියෝජ්‍ය ඉන්දියානු මහකුමසාරිස් විනෝද් කේ ජාකොබ් මුණ ගැහෙනවා. අනේද කියන්නේ දේශද්‍රෝහියෝ තමන්ගේ රටට විරුද්ධව ඉන්දියාවට කේලම් කියනවා කියලා ඉන්දියාවට තමන්ගේ පංගු බේර ගන්න වටපිට හදලා තමන්ගේ පංගුව සාක්විදා ගන්නවා. ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඒ විතරක් නෙමෙයි මේ තත්ත්වය කොච්චර බහැනකද කියනවනම් මීට දවසකට කලින් පෙබරවාරි 22 ඔය විනෝද් කේ ජාකොබ් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් වරයා කියන හාදයා තමන්ගේ පවුලේ සහ තවත් කට්ටිය අරගෙන පිරිවරාගෙන රාම සේතු යනවා තලෙයි මන්නාරනේ මතකනේ ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්නේ අර හනුමගේ කතාවත් සම්බන්ධ කරගෙන මොකද්ද ඓතිහාසික සාක්ෂිත් හොය හොය ලංකාව කොහොමද තමන්ට නතු කරගන්නේ කියලා හනුමා කූරි කට්ටුවන් ගැටියටත් ගියා ගිහිල්ලා ඉන්දියාව දිහා බලාගෙන පුද පූජා පවත්වලා උන් නැහැලා ආයෙත් ආවා මේ අපේ රටේ අපේ රටේ අපේ මව් බිමි එක එක තම තමන්ට කැමති පරිදි රට වෙන් කරගන්න සැලසුම් කරනවා අපේ ජනප්‍රිය ප්‍රසිද්ධ ජනමාධ්‍යයට මේ කිසිවක් ග්‍රහණය වෙන්නේ නැහැ කෑලි කෑලි තැන් තැන් වලින් අරගෙන වාර්තා කරනවා ඒවත් බලලා එකට අමුණලා තවත් තොරතුරු හොයාගෙන තමයි අපට මොනවද වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් දැන් මොකෝ කරන්නේ ජිනීවා මල කෝලමත් ටික දවසක් ඇදලා යයි පාස්කු ජෞසමත් තව ටිකක් නැටයි කාදිනල් තුමත් එළියට ඇවිල්ලා මොකක් හරි කරයි අර අලිසබ්‍රිගේ විහාරගම් දේවාල වන්නමත් දැන් දොලවත්ත නටලා ඉවර කරා ඊයස්සේ හාමුදුරුවරු වැඩි අල්ලගෙන යනවා වැඩි දවසක් ගෙනියන්න බැරි වෙයි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වන්නම නටන්න දාලා අපේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ වන්නම ගහනවා වැඩි දවසක් යන්න බෑ අපේ හාමුදුරුවනේ ওই වැඩිත් එක්ක වෙන වැඩක් හොයාගන්න වෙයි අහ BJP සොකරගේ තවම ඉවර නැහැ ඒ වැඩිත් එහෙමම යනවා හොඳ කල්පනාවෙන් මොකද්ද අහ චීනු චීනු වේව වගේ මේ සියල්ල මැද්දේ රට පුරා යනවා කොළඹ වටේටම චීන පෝරු දැන් සිංහල අකුරු නැත ඉංග්‍රීසි අකුරු නැත චීන පෝරු බලාගෙන යන වේගයට රට චීනයට නතු වෙමින් තියෙනවා චීන තමන්ගේ වැඩේ කරනවා ඉන්දියානු තමන්ගේ වැඩේ කරනවා ඇමරිකානු තමන්ගේ වැඩේ කරනවා සිංහලයන්ට කෙලවෙනවා විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව එන්නෙන් හැකිලෙනවා ඥානසාර හාමුදුරුව මාරු වෙනවා දෙමළ මිනිසුන්ටත් කෙලවෙනවා මුස්ලිම් මිනිසුන්ටත් කෙලවෙනවා වැඩේ පටන් ගන්නෙ සිංහල බෞද්ධයන්ගේ මේ ජාතිවාදී කතාවක් නෙමෙයි මහා පොළවේ තිත්ත ඇත්ත චීනකරණයේ වේගින් සිද්ධ වෙනවා කටුනායක ගුවන්තොට පොළේ සිට කොළඹ සිට හම්බන්තොට සිට වේගෙන් මේ වැඩේ වෙනවා හම්බන්තොට ඔවුන් නතු කරගෙන තිබෙන ප්‍රදේශය උඩුගෝනට පේන්න විශාල අකුරු යොදලා චයිනා කියලා මාක් කරලා තියෙනවා ඒකෙන් අපි කතා කරුවා චාප අගේන්ස් චයිනා වීඩියෝ සටහන් බලන් රට චීනකරණයේ වෙනවා අපේ එව්වෝ ඔබ දෙමළ මම සිංහල ඔබ මුස්ලිම් කියලා රණ්ඩු වෙනවා එකිනෙකා මරා ගන්න හදනවා සහරාන්ලා පව් ඒ අර්ථයෙන් බලනකොට ප්‍රභාකරන්ලා පව් ඒ අර්ථයෙන් බලනකොට ඔක්කොම ගොදුරු චීනය ඉන්දියාව ඇමරිකාව මේ භූමිය නතු කර ගන්න හදනයි ඒ අතරේ තමයි අපි අනේ ජිනීවා ජෞසම එක කොළම මොකක් හරි බලන්න කොළමද ජෞසමද වන්නම කියලාත් ගන්න පුළුවන් extending his terror beyond the borders of Sri Lanka end of terrorism guaranteed the most cherished of all human rights right to life of all Sri Lankans Sinhala Tamil and Muslims nonetheless hegemonic forces colluded against Sri Lanka in bringing an unsubstantiated resolution against Sri Lanka which was defeated by the support of friendly nations